මම පාසල් අවදී කුඩා කාලේ ඉඳලා මට වයස 10 විතර අවදී ඉඳලා ශිෂ්‍ය භටයෙක් වීමට විශාල කැමැත්තක් දැක්වුවා. නිල ඇඳුමට මම ඉතාම කැමති, ඉතාම ගරු කරා කුඩා අවදී ඉඳලා. ඉතින් මම කනිෂ්ඨ ශිෂ්‍ය භටයෙකුට කඳවුරකට සහභාගී වෙන්න පුළුවන් අවුරුදු 12 පැන්නම. නමුත් මම අවුරුදු 10 ඉඳලාම ශිෂ්‍ය භට පුහුණුවීම් යනවා. ඒ අවදීම ධර්මස්ව විද්‍යාලයේ ඉගෙනු ලැබුවේ. කඳවුරු යන්න බෑ, තේරෙන්නේ නෑ කියලා දැනගෙනත් මම අවුරුදු 2ක් නිකන් මගේ පුද්ගලික තෘප්තියට ශිෂ්‍ය භට පුහුණුවීම් වලට ගියා. අවුරුදු 12 ඉඳලා ශිෂ්‍ය භටයෙක් හැටියට මම කඳවුරු වල සහභාගී වුණා අවුරුදු 18 වෙනකම්ම. ඊට පස්සේ කෙලින්ම පාසලෙන් පාසලේදී පළමුවෙනි වතාවටම ඉල්ලුම් පත්‍රයක් දැම්මේ උසස් පෙළ විභාගයට වාඩි වෙන්නත් ඉස්සෙල්ලා අවුරුදු 18 වෙච්ච හැටියෙම ඉල්ලුම් පත්‍රයක් දැම්මා යුදහමුදාවට බැඳෙන්න. ඉතින් මගේ වාසනාවට මට මං හිතන්නේ ලැබීමක් තිබුණා. ඉතාම දුෂ්කර කාර්යයක් ඒ කාලේ 1975 පමණ යුදහමුදාවට බැඳෙන එක. යුද්ධයක් තිබුණ නැහැ. හමුදාව කියන්නේ අධ්‍යාපන පුරසාධිපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පාස් වෙච්ච කෙනෙකුට ලබා ගන්න පුළුවන් හොඳම රැකියාවක් ඒ කාලේ, ගෞරවණීයම රැකියාවක්. ඒක හන්දා ඒ ඉල්ලුම් පත්‍ර 25,000ක් විතර එනවා ඒ කාලේ. පුරප්පාඩු වලට ඉල්ලුම් පත්‍ර කැඳෙව්වා. නමුත් තෝරලා ගන්න අන්තිමට 12 දෙනයි. සම්මුඛ පරීක්ෂණ 5කට යනවා. ඒ සියල්ලම අරහා ගිහිල්ලා ඉතින් මගේ සිහිනය සැබෑ වුණා.